සුබ මධ්‍යහන. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. මුලින්ම සිරස්තල. දකුණු මුහුදේදී නාවික හමුදාවට කොටු වූ කුඩු කිලෝ 250. පොසිටිව් වුණා නම් බූස්ටර් විදීම මාස 6කට පස්සේ. අලුත් ගෑසුත් පුපුරනවාද? කමිටුව විමසිල්ලෙන්. බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් දෙදෙනෙකුට තුවාල. දිල්ලියම හැඬ වූ ඉන්දියා හමුදා ප්‍රධානියාගේ අවසන් ගමන. මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් සමග විදෙස් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් සිදු කළ මෙහෙමකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම මද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. විදේශීය ධීවර යාත්‍රාවක් මගින් මද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරමින් තිබේදී අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව නාවික සතපුම් 900ක් පමණ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මෙම මෙහෙයුම සිදු කෙරුණා. දින කන්නාවක් අඛණ්ඩව ආවේශන සිදු කළ බවයි නාවික හමුදාව පැවසුවේ. මද්‍රව්‍ය තොග උරනවයක පැකට් 225ක් ලෙස අසුරා තිබුණා. මෙම වර්ෂය තුලදී සිදු කළ මෙහෙයුම් වලදී රුපියල් බිලියන 13කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොග නීතිය රැහැනට හසු කර ගැනීමට හැකිවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. සැක කටයුතු ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි. කොරෝනා මර්ධන එන්නත් ලවා නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. මේ අතර කොරෝනා මර්ධන එන්නත්වල දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව වෛරසය අසාධාරණ වූයේ නම් ඔවුනට බූස්ටර් එන්නත ලබා දෙන්නේ මාස 6කට පසුව බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම සිදු කළ නොහැකි දෙයක් වුවද එන්නත් නොගත් පිරිස් පොදු ස්ථානවලට පැමිණීම නතර කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 28 වන වාර්ෂික විද්‍යාත්මක සැසියට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලෝකයේ බොහෝ රටවල්වල නැති පහසුකමක් අපි මේ රටේ ජනතාවට ලබලා දාලා තියෙනවා. මේ වෙනකොටත් අපි 20න් වැඩි සෑම කෙනෙකුටම තුන්වෙනි එන්නත ලබා දෙන්න පවා අපි සූදානම්ින් සිටිනවා. ඉතින් අපි කියනවා ජනතාව මේක ගන්න කියලා. අපි මේ වෙනකොට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබලා තියෙනවා. අපිට වැක්සිනේෂන් එක අනිවාර්ය කරන්නට බෑ. හැබැයි අපිට එක දෙයක් කරන්නට පුළුවන්. සම්පූර්ණ වැක්සිනේෂන් එක නැති අයට පොදු ස්ථානවලට ගැවසීම සහ පොදු වස්තුවේ පැමිණීම තහනම් කරන්න පුළුවන්. අපි ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනා හෙට අනිද්දාම ඒ නීති අපි ගේනවා. සාධාරණ කියන්න පුළුවන් තමන්ගේ ජීවිතය අයිති තමන්ට ඒ නිසා මම කැමති නෑ වැක්සින් එක ගන්න කියලා. ඒකට අපිට අභියෝග කරන්න බෑ. හැබැයි ඔහුට හෝ ඇයට අයිතියක් නෑ තව කෙනෙක්ගේ ජීවිතය අනතුරට දාන්න. ඒ නිසා පොදු ස්ථානවලට පැමිණෙනවා නම් සම්පූර්ණ වැක්සින් එක අරගෙන තිබේ යුතු එසේ නැත්නම් පොදු ස්ථානවලට පැමිණීම අපි නීතියෙන් තහනම් කරනවා. දැන් අපි ඇප් එකක් හදලා තියෙනවා. ඇප් එකත් එක්ක QR කෝඩ් එකක් තියෙනවා. බොහොම පහසුයි. තප්පර 10යි යන්නේ. වැක්සින්ස් එක ගන්නේ කායට පමණක් මේ පොදු ස්ථානවලට ගැවසෙන. ඒ නිසා ඒ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු. දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසු කොරෝනා වෛරසයේ ආසාදනය වූ පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දෙන්නේ මාස 6කට පසුව බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. දෙවැනි මාත්‍රාව ගැනීමෙන් පසු ඔබට මෙම රෝගය වැළඳුනේ නම් දැනට තිබෙන සාක්ෂි පදනම් කරගෙන අපි තුන්වෙනි මාත්‍රාව දෙන්නේ මාස 3න් නෙවෙයි මෙහිදී මාස 6කට පසු. ඒක නිසා කරුණා කරලා ඔබට දෙවන මාත්‍රාව ගැනීමෙන් පසු මෙම රෝගය ආසාදනය වුණේ නම් කරුණා කරලා මාස 3 පහු වෙලා ආයතන වලට එන්න නැතුව මාස 6 සම්පූර්ණ වීමේදී පැමිණ එන්නත් කරණය සිදු කරන ගන්නා ලෙස කාරුණිකව ආයාචනය කරනවා. ඊයේ දිනය තුලදී නව කොරෝනා ආසාදිතින් 754 දෙනෙකු හඳුනා කරුණා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 571,426ක්, ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 12,653ක්. ඊයේ දිනය තුලදී 377 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 544,200ක්. ඊයේ දිනේදී කොරෝනා මරණ 18ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,573ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා මර්ධන එන්නත්වල පළමු මාත්‍රාව 1,59,52,324 ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 1,37,82,724 දෙනෙකුට ලබා දී තිබෙනවා. බූස්ටර් එන්නතද 1,84,455 දෙනෙකුට ලබා දී අවසන්. අලුතින් වෙළඳපොළට නිකුත් කළ ගෑස්ද පුපුරායම් පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ගෑස් පුපුරායම් පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරි සතියේදී බාර දීමට නියමිතයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් ගාල්ල ගම්පහ මාතරඇතුරු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා. අලුතින් වෙළඳපොළට නිකුත් කළ ගෑස් පුපුරා යාමේ එක් එක් සිදුවීම් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ සිදුකර කඩිනමින් තොරතුරු ලබා ගැනීමෙන් සිටින බවයි ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සඳහන් කළේ. මේ අතර කමිටු වාර්තාව ඉදිරි සතිය තුරදී ජනාධිපතිතුමා වෙත බහර දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළා. බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඊයේ පස්වේ ඇති වූ ගැටුමකින් 5 දෙනෙකු තුවාල ලැබුවා. තුවාල ලැබූ පිරිස බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. ගැටුමට හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති අතර බන්ධනාගාර නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ හිපපොටේ මස් සතුන් සඳහා අලුතින් ඉදිකෙරුණු හිපපොටේ මස් අරණ මහජනතාව සඳහා විවෘත කෙරුණා. ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 67ක වියදමින් මෙම හිපපොටේමස් අරණ ඉදිකිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ පර්චස් 60ක භූමි ප්‍රදේශයකයි. අප්‍රිකා කලාපය නිජබිම කරගත් හිපපොටේමස් සත්ව විශේෂ දෙකක් දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කරනවා. නයිල් හිපපොටේමස් සහ කුරු හිපපොටේමස් එම සත්ව විශේෂ දෙකයි. මෙම හිපපොටේමස් සතුන්ගේ ආයු කාලය වසර 40ක් බවයි සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කළේ. හිපපොටේමස් මවක් වසරකට එක් පැටවෙකු බිහි කරනවා. අලුතින් ඉදිකරන ලද හිපපොටේමස් සත්ව අරණ තුල නයිල් හිපපොටේමස් සතුන් 5 දෙනෙකු සිටින අතර මව, පියා සහ පැටවුන් 3 දෙනයි එලෙස රඳවා ඇත්තේ. මෙම පැටවු 3 දෙනාම උපත ලබා ඇත්තේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුලයි. මෙම හිපපොටේමස් සතුන චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා තිබෙනවා. තිරසාර සත්වෝද්‍යාන සංකල්පය යටතේ ඉඩ ප්‍රමාණය වැඩි කරා වගේම අපි මේ සත්තුන්ගේ අපි පාවිච්චි කරන අපවිත්‍ර වතුර පිරිපහදු ක්‍රමයක් හදලා තියෙනවා. ඊට අමතරව ආබාධිත අයට තමන්ගේ රෝද පුටුවෙන්ම ගිහිල්ලා මේ සත්තුන්ව නරඹන්න පුළුවන්. ඉතින් දැනට මේ හිපෝ අරණේ ඉන්නවා නයිල් හිපපොටේමස් 5 දෙනෙක්ගෙන් සැදුණු පවුලක්. ඉතින් අපි ආරාධනා කරනවා චූටි දුවල පුතාලට එන්න ඇවිල්ලා නරඹන්න, නරඹලා සතුටු වෙන්න කියලා. ගොවි ජනතාව සඳහා හඳුන්වා දුන් කාබනික දියර පොහොර ඇතුළත් ප්ලාස්ටික් ඇසුරුම් පුපුරා යාමේ සිද්ධි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පොළොන්නරුව ගල්ලමුණු ගොවි සංවිධාන මධ්‍යස්ථානයට අයත් ගැමුණුපුර බෙදුම්මෙල ගබඩා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ දියර පොහොර බහලුම් ඊයේ රාත්‍රියේ සිට පුපුරා යන බවට ගොවින් චෝදනා කළා. දේශීය ව්‍යවසායකින් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොරයි ගොවි ජනතාවට මෙලෙස නොමිලේ ලබා දීමට රජය කටයුතු කළේ. මේ නැනෝ කියලා එවලා තියෙන්නේ මොකද්ද? මේ අපිට තනිකර ලැට් එකක් එවලා තියෙන්නේ. බින්න බෑ ගන්න මාස් එකක් දාගත්තත් ඒකෙත් ඉවසගන්න බෑ. කෙලක ගහින්නේ මේවද අපි දැන් කුඹුරු වල ගහන්නේ කොහමද? මේ ඔක්කොම කෑන් ටික පුපුරලා මේ අලුත් බිල්ඩින් එකේ සම්පූර්ණ ගාලා මේ පළාතේ ඉඳ පෙරතන ගඳ ලියෝ විස්ට එන්න කිව්වා. එතකොට උපනිෂ නිලධාරීතුමා ඇවිල්ලා ඒ මෙයාලට කිව්වා සියලු දේ මෙතනින් රැගෙන යන්න එකල මගේ බිල්ඩින් එකත් හොදලා දෙන්න. විසංවිධාන බිල්ඩින් එක. ඔව් මේවා අරගෙන අපි ගහන්නේ කොහොමද කියන්නේ? මේ වමනියන් දෙනවා. දැන් මේ බඩ දඟලනවා වමනියන් දෙනවා. මේවා කොහොමද? මිනිහෙක් ටැංකියක් කරේ කියන්නේ ගහන්නේ. ඔබතුමා මේක ඔබතුමාගේ වැරද්දක් නෑ. ඔබතුමාලට දෙන්න දෙන්නේ ඔබතුමා කරන්නේ. මේවා කර්මහ කරලා ඒ ගෙනාවු තැනකටම ආපහු යවන්න. අපිට කියන්නේ ඔබතුමාගේ අද අද හැන්දෑවට අපි මේක පටවලා ගොවිතනේ. යෝජන සේවා එක ළඟට ගිහින් හලන. අපිට මේවා එපා.
ඇලහැර බකමුණ අතරගල්ලෑව උතුරු ගොවිජන බල ප්‍රදේශයට ලබා දී තිබූ කාබනික දියර පොහොර කෑන් බහාලුම් පුපුරා යමින් තිබෙන බවට ගොවි ජනතාව චෝදනා කරනවා. දැඩි දුර්ගන්ධයක්ද මෙහිදී හමන බව ඔවුන් පවසනවා. මෙම දියර පොහොර බහාලුම් සිය නිවෙස්වල තබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ගොවින් පැවසුවා. කුඹුරු වැඩ කරලා පස්සේ තමයි නැනෝ තාක්ෂණික ලෙවල තියෙන මේක සමහර මූඩි කුකුල්ලා සමහර මූඩි ගැලවෙලා මේක ගන්ධස්තර බෑ. ඒ නිසා මේ හැම එනේ මම මූණ වහගෙන යනවා ගන්න බෑ. මූඩියක් නැහැ. කිසි මූඩියක් නැහැ. මේ නිකන් කුකුරු පො නැද්ද? කුකුරු නා ගැලවෙනවා ඒක. කුකුරු මත මේක පිළිවෙම මූඩි ගැල විසිකනවා. ඒ කියන්නේ මේ මූඩි ගැල විසිකනවා. ආ කුකුරු නෝ නෙවෙයි මූඩි ගැලවෙනවා. මූඩි ගැල විසිකනවා. ඒ මොකද මේ කුකුරු නෝ කියන්නේ? අනේ මන් දන්නේ. අපි තාම අරගත්තේ නෑ. මේ අතර අලුතින් හඳුන්වා දුන් පොහොර පිපිරීමට භාජනය වන බවට වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යවා ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා. මේ දවස්වල රටේ අලුතින් දීපු පොහොර සම්බන්ධයෙන් සමහර තැන් වල කියලා තියෙනවා පිපිරීමට භාජනය වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යවලා තියෙනවා. ඒ කුයි මහත්තුරුන්ගේ ප්‍රදේශවලින් බලලා අතරම දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාණ්ඩ 17ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමීම සිදු වුණා. දකුණු ආසියා ව්‍යාපාරික ප්‍රජාව තුළ නව උත්පාදන ව්‍යවසාය විශිෂ්ටත්වයේ අතුරු අංශ ගණනාවක් දිරිගැන්වීමේ අරමුණින් සම්මාන උළෙල පැවැත්වුණා. දකුණු ආසියා හවුල්කාරීත්ව සමුළුවයි පසුවන වරටත් ඒ සංවිධානය කර තිබුණේ. මෙවර හෝල් ඔෆ් ෆ්‍රේම් සම්මානය ගුණදහල් මහත්මියට හිමිවුණා. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහතුරු නැතුළු පිරිසක් එක්වුණා. ජනතාවට සහන දෙන විදිහේ අයවැයක් හදා ගැනීම මේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක අමාරු තත්ත්වයක් තිබෙනවා. ඒක අපි පිළිගන්නට ඕනේ. ජනතාවගේ පැත්තෙන් රජයක් විදිහට දිය හැකි දිය යුතු සෑම සහනයක්ම දෙන්න හැම උත්සාහයක්ම ගන්නට ඕනේ. කාට වුණත් මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක පහසු කාර්යයක් නෙවෙයි කිසියම්ම කෙනෙකුට. ඒකයි තිබෙන තත්ත්වය. විදේශ වාච්කම් කළමනාකරණය, ආදායම් තත්ත්වයන්, ඒ වගේම මේකට බලපාන හුඟක් ජාත්‍යන්තර සහයෝගිතාවය, එවැනි කරුණු. ඒ වුණාම මේ අඩු වැඩි වීම හදා ගන්න පුළුවන්කම තිබෙනවා මේ වෙනස්කම් තුල. දකුණු කොරියාව තුල සිදු කරනු ලබන ආගමික සමාජීය විශේෂ සේවාවන් අගයමින් දකුණු කොරියාවේ ප්‍රධාන සංගනායක තේගූ ශ්‍රී ලංකාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ හිමියන්ට සම්මානයක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකිකයින් 30,000ක් පමණ මේ වන විට දකුණු කොරියාවේ සේවයේ නිරත වනවා. ඔවුන් වෙනුවෙන් ඉටු කළ සේවාව වෙනුවෙනුයි දකුණු කොරියාවේ ප්‍රධාන සංගනායක තේගූ ශ්‍රී ලංකාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ ස්වාමීන් වහන්සේට මෙම සම්මානය පිරිනැමුණේ. දකුණු කොරියානු පොලිසිය විසින් මෙම සම්මානය පිරිනැමීම සිදු කළා. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් කොළඹ නාලන්දා විද්‍යාලීය මල්ලසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහතුරුන් මෙන්ම ආනන්ද සහ නාලන්ද විද්‍යාලයන් ඇතුළු සියලු ඕල්කට් පාසල්වල විදුහල්පතිවරුන් එක්වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙහිදී සම්මාන ප්‍රදානයට එක්වුණා. ස්ට්‍රීම් ජනතා සම්මාන උළෙල සඳහා නව සමීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ කැන්ටන් ශ්‍රී ලංකා සමීක්ෂණ ආයතනය අතර ගිවිසුමක් අත්සන් කිරීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය වෙනුවෙන් එහි සභාපතිනි තිලංකා අබේවර්ධන මහත්මිය ගිවිසුමට අත්සන් තැබූ අතර කැන්ටා ශ්‍රී ලංකා සමීක්ෂණ ආයතනය වෙනුවෙන් හිමාලි මදුරසිංහ මහත්මිය අත්සන් තැබුවා. මෙම අවස්ථාවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියා. ජනතාවගේ හදවතේ ඉහලින්ම සිටින පුද්ගලයන් සහ සන්නාම සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් නව සමීක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරනවා. මීට පෙර නිවසින් නිවසට ගොස් තෝරා ගැනීම සඳහා සමීක්ෂණ සිදු කළද මෙවර දුරකථන භාවිත කරමින් විවිධ වර්ගීකරණයන් යටතේ දත්ත රැස් කිරීම සිදුවනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමිනුයි නව සමීක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පස්සෙ 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.